ඩිෆෝල් කියන්නේ ගෙවීම් පැහැර හරින්න අවම වශයෙන් ඩබල් සී එකක්වත් ලැබුණොත් එහෙමනම් අන්න ඩිෆෝල්ට් එකෙන් උඩට එනවා. එතකොට ලෝකෙ පිළිගන්නවා ණය පැහැර හරින රටක් නෙමෙයි ලංකාව ඉදිරියේදී කියලා. සමහරු කියන උත්සාහ කරා මේ ණය දැන් අපි බංකුලොත් භාවයෙන් එළියට ඇවිල්ලා කියලා. අනේ මන් දන්නේ මේ හෙයා කට් එක කියන එක ඉස්සල්ලාම් පාර්ලිමේන්තුවේ විග්‍රහ කළ මේ රටට කියලා දුන්නේත් මම. හෙයා කට් කියන්නේ කොණ්ඩේ කපන ගන්නේ නෙමෙයි මේ ණය මුහුණතගේ කපහැරීමක් කියලා. මේ IMF එකට යන්න කියලා කිව්ව 2020 අපි පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන්. හරි මේක බේරගන්න කියලා අපි දැක්කා මේ ඉස්සරහා ප්‍රශ්නේ. හරි ඉතින් ඕක ගැන මට දැන් කතා කරලා එපත් වෙලා. මොකද ණය ජාති තුනක් තියෙනවා. බහුපාක්ෂික ණය ඒවා අපි ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ. ද්විපාක්ෂික ණය ඒ ටික ප්‍රතිව්‍යුහගත කරගෙන තියෙනවා. ඊළඟට තියෙනවා ජාත්‍යන්තර බැඳුම් හිඳියාමගේ ණය. ඒවා ප්‍රතිව්‍යුහගත කරලා නැහැ. ඒක තාම කෙරීගෙන යනවා. හරි. එතකොට දැන් සඳු තට නෙමෙයි අඟහරුවා තට මේ ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යුහගත කරගත්ත එක පාර්ලිමේන්තුවේ පාස් කරගන්න උත්සාහ කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ පාස් කරගන්න කලින් අපි දකින්න එපයි මොකද්ද කියලා මේ ප්‍රතිව්‍යුහගත කරගත්ත එකේ ලියවිල්ල අවුරුදු කීයකට පස්සට දැම්මද, මොකද්ද පොලිය, හරි කීයක් කපාහැරියද, හෙයා කට් එකක් තියෙනවද නැද්ද, මේව බලන්න නැතුව පුළුවන්ද මේ 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 අර ලයිට් කණුවාගේ අත අත උස්සන්න බෑනේ. ඉතින් මන් දන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවේ මේක මේ 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 සම්මත කරගන්නේ කිසි කෙනෙක් මේක දැකලා නැහැ. හරිනේ. දැන් ඒ අතරතුරේ ජාත්‍යන්තර බැඳුම් කර හිමියෝ කියනවා ඒගොල්ලන්ට පෙන්වන්න කියලා ඒක ඉස්සෙල්ලා. ඒගොල්ලන්ට දැනගන්න ඕනේ කියලා ආණ්ඩුව ගිහිල්ලා අර ද්විපාක්ෂික කට්ටියත් එක්ක මොකද අස්සම් කරේ කියලා. දැන් මෙතන අවුල තියෙන්නේ අර සිංහල කතාවක් තියෙනවානේ නංගි පෙන්නලා අක්ක දෙන්න සයි කරනවා කියලා. දැන් මේ ජාත්‍යන්තර ණය හිමියන් සමග සාකච්ඡා කරන අතරතුරේ සයිඩ් එකෙන් අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරලා යම් කිසි එකතාවකට ඇවිල්ලා තියෙනවා. ඒ මිත්‍ර රටවල් කියන්නේ අපිත් එක්ක අවුරුදු 70 තිස්සේ වැඩ කරපු රටවල්. චීනය, ජපානය, ඉන්දියාව. අපි කැමති නෑ මේක දේශපාලනය කරගන්න. හරි. රටවල් එක්ක අපේ තියෙන සහයෝගතාවයක්, සම්බන්ධතාවයක්, ඒ රටවල් සමග මොනම කවුරු ආණ්ඩුවේ හිටියත් ඒ රටවල් සමග ඉස්සරහට යන්න ඕන. ඒ රටවල් සමග එකතු වෙලා අපි වැඩ කරන්න ඕන. ඒක තමයි අපි කෙලින්ම කිව්වේ. අපිට කිසි අවුලක් නැහැ රටවල් සමග මේකට එකක වුණාට. හැබැයි අපිට ඕනේ දැනගන්න මොකක්ද එකඟ වුණේ මේක සම්මත කරන්න කලින්. එතකොට මේ ජාත්‍යන්තර ණය හිමියෝ යෝජනාවක් ඉදිරිපත් කළ දෙනවා. මෙන්න මෙතනයි අවුල මම කියන්න. මම දිගින් දිගටම ඔයාටත් ඕගල්ලන්ටත් කියලා තියෙනවා හෙයා කට් එක එමත් නැත්නම් මුහුණතගේ කපා හැරීම මේ ඊයේ පෙරේදා ගාන රට 137ක් ඒ කට්ටියගේ කැපුවා. අපේ මේ ගාන හදලා තියෙන විදියට කිසිම කැපීමක් 28 ඉඳ 24 ඉඳලා 28 ජනවාරි වෙනකන් එන්නේ නැහැ. 28 ජනවාරි වල තමයි කපා හැරීම සිද්ධ වෙන්නේ. ඒ කපා හැරීම සිද්ධ වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය කීයද කියන එක මත. එතකොට මං දැන් සෑහෙන කාලයක් මේ මතේ ඉදිරිපත් කරලා තිනවා. 4-5 දිනකට මේක තීරලා තිනවා. අනික් කට්ටිය නිකන් පොකක් හරි පොඩි කෑල්ලක් අල්ලගෙන කෑ ගන්නවා. මට පේන විදියට මේ ගණන් වල හැටියට අර කපා හැරීම 128ක් කියලා රජය කිව්වට අවසානයේදී 107.3ට අඩු වෙනවා. ඉතින් එවැනි පොඩි කපා හැරීමකට එකඟ වෙන එකට අපි විරුද්ධයි. හරි. එතකොට අපි දැඩිවම ප්‍රකාශ කරලා ඉන්නවා ඔය කොලේ වහලා අපිට ගහන්න එපා. ජපානයේ, ඉන්දියාවයි, චීනයයි එක්ක ප්‍රතිව්‍යුහගත කිරීමක් කරා කියලා නංගි පෙන්නලා පිටිපස්සෙන් ගිහිල්ලා අක්ක ෂේප් එකේ පාස් කරන්න එපා. තේරුම් මං කියන කතාව. මොකද අපිට ජපානයට, ඉන්දියාවට, චීනට විරුද්ධ වෙන්න බෑනේ. අපිට එහෙම පුළුවන්ද වෙන්න? රාජතන්ත්‍රණයක් තියෙනවානේ. හැබැයි අපිට විරුද්ධ වෙන්න පුළුවන් අර පුද්ගලික නායමියොන්ට. හරි. එතකොට දැන් සමහරු උත්සාහ කරනවා කියන්න හර්ෂ අර එහෙම කිව්වා මෙහෙම කිව්වා. නැහැ. හර්ෂයි සජිතුයි දෙන්නම කියන්නේ එකම දේ. හරි. අනිත් එක අපි දිගින් දිගටම කිව්වා රට බංකොලොත්. මං අහගෙනයි සබ්‍රිත් කියනවා රට බංකොලොත් කියලා කිව්වේ මම. දැන් මමම තමයි රට බංකොලොත් නැහැ කියලා කියන්නේ. විකාර කතාවක් ඒක. රට බංකොලොත් කියලා කිව්වේ නැහැ එයා. එයා කිව්වේ යට ණය ගෙවන්න බෑ කියලා.
එච්චරයි කිව්වේ. අප්‍රේල් මාසේ දොළොස්වන නායකයා වන්න බෑ කියලා කිව්වා. ඒත් එක්කම තමයි අපේ රටේ ශ්‍රේණිගත කිරීම D එකට වැටුනේ S&P Moody's Fitch එකේ. දැන් D කියන්නේ ඩිෆෝල්ට්. D එකෙන් උඩට එන නම් විදේශ පුද්ගලික ණය, ඒ කියන්නේ බොන්ඩ් හෝල්ඩර්ස්ලාගේ ණය ටික ප්‍රතිවිහගත කරලා ඉවර වෙලා, ඒ දැන් නොගෙවා ඉන්න ණය වෙනුවට, නොගෙවා ඉන්න බැඳුම් කර වෙනුවට අලුත් බැඳුම් කර නිකුත් කරන්න ඕනේ. දැන් මේ අලුත් බැඳුම් කර නිකුත් කරන නිරෝෂන් ඒකට දෙනවා ශ්‍රේණිගත කිරීමක්. තේරුම් ගන්න මං කියන එක. දැන් තියෙන ඒවායි මොකද ශ්‍රේණිගත කිරීම? D. D කියන්නේ ඩිෆෝල්ට්. ඩිෆෝල්ට් කියන්නේ ගෙවීම් පැහැර හරින්න. දැන් මේවා බාර දෙනවා. මේවා බාර දීලා අලුත් ඒවා වෙළඳ පොළට නිකුත් කරනවා. ඒකට ලැබෙන්න ඕනේ අලුත් ශ්‍රේණිගත කිරීමක්. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඒකට ට්‍රිපල් සී මයිනස් හෝ ට්‍රිපල් සී වගේ ශ්‍රේණිගත කිරීමක් ලැබේ. එතකොට ට්‍රිපල් සී මයිනස් හෝ ට්‍රිපල් සී ශ්‍රේණිගත කිරීමක් ලැබුණොත් අවම වශයෙන් ඩබල් සී එකක් ගන්න ලැබුණොත් එහෙමනම් අන්න ඩිෆෝල්ට් එකෙන් උඩට එනවා. එතන මම කියන එක. එතකොට ලෝකෙ පිළිගන්නවා අන්න තවදුරටත් බංකොලොත් එහෙමත් නැත්නම් බංකොලොත් කියන වචනේ නෙමෙයි අත්ත වශයෙන්ම වචනේ ණය පැහැර හරින රටක් නෙමෙයි ලංකාව ඉදිරියේදී කියලා. ඒක සබ්‍රිටි කියන්න බෑ. සබ්‍රිටි නම් මං කියලා දෙන්න. සබ්‍රිටි කියන්න බෑ ඒක. ඒක කියන්න වෙන්නේ ෆිච් එකටයි මූඩිස් එකටයි මේ මේ S&P එකට. ඉතින් ඒ නිසා ආරංචිය සුබයි කියලා කිරිපත් කාලා රතිඤ්ඤ ගහලා ඒවා කරාට තාම එහෙම දෙයක් වෙලා නැහැ. ආරංචිය සුබ වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පරිසරයක් නිර්මාණය වෙච්ච දවසට. ඒක මේ කට්ටියට කරන්න බෑ. ඒක කරන්න බෑ.